ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා. දැන් ඔය සමහර අම්මලා ඉන්නේ මං ගිහිල්ලා බණ අහන්නම් අසපුවේ. මං යන්නම් පිංකම් වලට, උඹලා යන්න එපා. ලොකු දුව කොල්ලා යවන්න එපා මහන වෙයි. ආන්තර නමක් බණ කියනවා හිනා විච්ච ගමන් මහන් වෙන්න යනවා. නිසා අහුවෙන්න දෙන්න එපා කොල්ලට. නිවන් දකින්න පින තියෙන දරුවෝ තමන්ටම දරුවෝ වෙලා උපදී සසර පුරුද්දට ඔවුන්ට යන්න දෙන්නේ. ඒ කර්ම කරගහන්න වෙනවා. දැක්කද හරිම භයානකයි, හරිම භයානකයි. ඊළඟට දැන් අපිට මොන ගිහිලා තියෙනවා, සමහර ළමයි පැවිදි වෙන්න ඇවිල්ලා, ඊර්වස් කෙල්ලෝ අඬලා දුඩලා වැළපිලා කොහොම හරි කොල්ලා ගින්නගෙන ගිය අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට මේ ජීවිතේ මහාන වෙන එක නැති වුණත් හිත ඇතුලේ මට නම් දුක හිතිලා තියෙනවා, මේක සසරටත් යනවා නේද කියලා. එකක් ඒ කොල්ලට ස්ත්‍රියක් නිසා ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියෙන එක සංසාරෙට යන. අනිත් පැත්තෙන් ඒ කෙල්ලට තව කෙනෙක්ගේ පැවිද්ද වළක්වන එක සංසාරෙට යන. පින්වතුනි, මේක ධාතු ස්වභාවයක්. මේව නිතර නිතර පුරුදු කරනකොට ඒ පැත්තට හිත. ඒ නිසා මම මේ කාරණාව කියන්න හිතුවේ, අපිට යම් දේවල් වෙනවා තීරණාත්මකයි. මම මේ සීලය රකින්නවද නැද්ද, මම මෙතන සංවර වෙනවද නැද්ද. ඒ සීලය කැඩුනොත් ඔබ පරණ ලෝකෙටම ගියා, ෆේල් වුණා මේ පාරත්. ඔබ මේ ජීවිතේ සංවර වුණේ නැත්තම් ඔබ පරණ පුරුද්දටම ගියා, ඔබ පාස් වුණේ නැහැ විභාගයෙන්. දැමුත් අඩාඩා ඉන්නවා නම් ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, පෙම්වතිය නිසා, ප්‍රේමවන්තයා නිසා, බැඳීම් නිසා දැනුත් අඩාඩා ඉන්නවා නම් හිත හදාගන්න නැත්තම් ඔබ පෙරදුනා. මෙතෙක් කාලයක් අඬපු ඇඳිල්ලටම එකතු වුණා. මගේ බුදුරජාණන් වහන්සේ මහ වීදියේ වඩෙද්දී ඒ මහලු බ්‍රාහ්මණයා දුවගෙන පැමිණ ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන, පුතා, මගේ රත්තරම් පුතා, කොහෙද බං ගියේ කීවා. හොයනවා මමයි අම්මයි නුඹව, යන් නිවසට අතින් ඇදගෙන යනවා. මහලු බමුණි බුදුරජාණන් වහන්සේව, අපේ බුදුරජාණන් වහන්සේ, ඒ මහලු බැමිණිය නිවසේ සිටිනවා. ඈතින් එන ස්වාමියා රන් කඳක් රැගෙන එනවා. පුතා, මගේ රත්තරම් පුතා, කොහෙද ගියේ? දුවගෙන ආවා. මයි පුතාට මම මොන හරි දෙන්න ඕන. පැන්සින් ගිත්තක් පෙදුවා, ඉඳගත්තා, දාන් දෙසුවා. භාග්‍යතුන් වහන්සේ සෝවාන් වුණා. ඒ බ්‍රාහ්මණයා නකුල මාතා, නකුල පිතා, ජීවිත 500ක් අම්මයි තාත්තයි, ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි, ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි, ඒ හැම ජීවිතෙන් පුතා වෙන බෝධිසත්වයෝ, සම්බුදු වුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාණන් වහන්සේ දකින කොටත් පුතා කියලාම සංඥා ඇති වුණා. ආය ආය මත් සංසාරී, අපි අපි මුණ ගැහෙනවා. උඹ එපා උඹ එපා කියලා පෙතුවට
එයාම මුණ ගැහෙනවා. වලක්විය නොහැකි සසරේ තරම් දීර්ඝයි. අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ ඉදිරියේ, අපේ සංසාරයේ උප්පත්ති ඉදිරියේ මේ ලෝක සන්නිවාසයේ පුංචි මේ අසපු පුංචි වෙන තරමට ඉන්න මිනිසුන්ට එහෙම යද්දි නිතර නිතර මුණ ගැහෙනවද නැද්ද? ඒ වගේ එච්චර උප්පත්ති ආය ආයමත් උපදිනවා. තිරිසන් වෙලත් උපදිනවා. ලේසි නෑ මේක. ඒ නිසා සංසාරේ කැපවීමෙන් සිල් රැක රැක එක පෝයක්වත් මං අරින් නැතුව සිල් දරන් නිතර ධර්මය අහමින් දන්සලක් වගේ අතින් දන් දෙදි සංසාරය අපි ආවේ නැහැ. මේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපි ජීවිතේ අලුත් පැත්තකට යනවා. කන් යොමාගෙන බනපද ඇහුවොත් ඒකත් සංස්කාරයක්. ඉක්මනට ධාමයට කන් යනවා. මේවා සංස්කාර, හේතුඵල ධාමයෙන් හැදිච්ච දේවල්. ඒ නිසා ඒ සංස්කාර තමයි බුදුරජාන් වහන්සේ ඉදිරියේ වුණා ඉස්මතු වෙන්නේ. තව කොතේකුත් නම් දේවල් තියෙනවද? ජාතකතා බුද්ධ දේශනා විදිහට තියෙන ජාතකතා 550 ජාතකයේ කියමු. ඒ ජාතකතා ඔක්කොගෙම තියෙන්නේ ආය ආයමත් අපිට මොන හිතේව නෙවෙයිද? ඒ මහා අන්තේ දෑන්ති මහා බල ඇති ඒ අඟුලිමාල මුනිතු දහමට එන්ට පෙර සරණට එන්න පෙර කඩුවක් අමෝරාගෙන බුදුරජාන් වහන්සේගේ පිටිපස්සේ තුන් යොදුණක් දිව්වා. ඔබ හිතන්නේ ওই කඩුවක් අරන් දුවන එක පළවෙනි වතාවට කියලාද? මහා සුතසෝම කතාවේ නුගරුක්ෂේ දෙවියා ශ්‍රමණීක් විදිහට ඉදිරියෙන් යද්දී කඩුවක් අරගෙන ඒ ශ්‍රමණයා පිටිපස්සේ යොදුන් තුනක් දිව්වා. අද වගේම කඩුවක් අරන් එදත් දිව්වා. සසර පුරුද්ද එදත් මිනී මැරුවා, අදත් මිනී මැරුවා. එදත් සත්පුරුෂ අවවාදයට එක නතර කළා, අදත් සත්පුරුෂ අවවාදයට නතර කළා. සත්පුරුෂයන්ට අවනත වෙනවා කියන එක සසර පුරුද්දට යනවා. හොඳ වචනයට අවනත වෙනවා. එතකොට සත්පුරුෂයන්ගේ අවවාද ඉදිරියේ දඩබ්බර වෙන එක සසරට යනවා. සත්පුරුෂව අතාරින එක සසරට යනවා. තමන්ගේ නම කිව්වේ නැහැ කියලා, තමන් ප්‍රශංසා කළේ නැහැ කියලා, කවුරු හරි හිතරිද්දුවා කියලා සත්පුරුෂ ඇසුර අතාරිනවනේ. මං පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා කියලා. ඕකත් සසර පුරුද්දට යනවා. කවදාවත් ලැබුණ සත්පුරුෂ ඇසුර නැති කරගන්න එපා. එතකොට සත්පුරුෂයෝ අහිමි වෙන්නේ. ධර්මයේ ඇහෙන එක නැති කරගන්න එපා. එතකොට බණපද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නැහැ අපි ගඩොල් වැලි ඇදලා අපේ අතින් ස්තූප හැදේවි කියලා. හැදුවා. බෝධි මණ්ඩප හැදුවා. මේ වගේ සුඳුරු බුදුරුව ඉදිරියේ වැඳගෙන බණ ඇහුවා. කන් යොමාගෙන බණ ඇහුවා. නිදිමත මැඬ මැඬ පාවල දනහිස්වල කොන්දේ දැනෙන වේදනාව මැඬ මැඬ බණ ඇහුවා. මේවා වරදින්නේ නැහැ පින්වත්නි. වරදින්නේ නැහැ. මේවා ශීෂ්ඨ කුසල්. ශීෂ්ඨ කුසල් සත්පුරුෂයෝ මුණගස්සවනවා.
ධර්මයේ මග හැරෙන්න දෙන්නේ නැහැ. අමා නිවනට පමුණුවනවා. මොනෝ හරි දුකක් විඳගෙන, මොකක් හරි අපහසුතාවයක් විඳගෙන පුරුදු කරගන්න පුළුවන් වුණොත් යහපත් දෙයක්. මේ ජීවිතේ විතරයි ඒ දුක. මේ ජීවිතේ විතරයි. පුරුදු කරන කුසලෙන් නැති කරනවා සියල්ල. මේ පින්වතුන් හිතන්නේ කුමක්ද? මා මේන කලින් ආරම්භයේදීම කිව්ව අර අබ්‍රහ්මචාරී නරක සිත් තියෙන කෙල්ලක් බඹසරින් පව් හෝදපු කතාවත් එක්ක ඒ උපාසිකාව ඕන දැන් මමම මේ ජීවිතයේදීම ඇයට ප්‍රශංසා කළා. මොකද්ද? උපාසිකාව. ඒ උපාසිකාව කයමිදිලා නරක ලෝකෙකට යයිද? අවුරුදු සියගානක් පව් කළාට වැඩිය පව් නොකොට මැරෙන එක ශ්‍රේෂ්ඨයි. අහනවා මිලින්ද රජ්ජුරුවෝ නාගසේන මහරහතන් වහන්සේගෙන්, කිම නාගසේනයන් වහන්ස නුඹ වහන්සේ දහන් දෙසද්දී වදාලා සිය ගණන් අවුරුදු පව් කරපු සත්වයා එකම බුද්ධානුස්සති අරමුණේ මිය ගොස් දෙව්ලොව උපදිනා බව සැබෑවටම තෙරුන් වහන්ස එහෙම වෙන්ට හැක්ද? අවුරුදු සීයක් පව් කළා නේව. කිම මහරජුනි, පුංචි ගල් කැටයක් වතුරට දැම්මාට පස්සේ ගිලිනවද? එහෙමයි ස්වාමීනි. මහා ගලක් වතුරට දැම්මුත් ගිලිනවද? පුංචි ගල් කැටෙත් ගිලින එකේ මහා ගල ගැන කවර කතාද? කිම මහරජුනි, ඔය ගල නැවක තැබුවොත් ගිලනවාද? ගිලනවාද? නැහැ. අවුරුදු සීයක් පව් කරපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කිරීම නැමැති, බුද්ධානුස්සතිය නැමැති, බුදුන් සරණ යෑමේ නැමැති නැවට නැංගා, ඒකයි ගිලුන්නේ නැත්තේ. නැගගන්න පින්වත්නි, තුනුරුවන් සරණ යනවා කියන නැවට. ඒ නැවට නැගගත්තට පස්සේ කොයි තරම් අපි අතරින් පව් කිරිලා තිබ්බත්, අකුසල් කිරිලා තිබ්බත්, ඒවාට අපිව නිරේට ඇදගෙන යන්න බෑ. තෙරුවන් සරණ නැමැති නැවට නැගලා නිසා. එවැනි ගල්කුළු සිය ගණන් නැවට පටවන්න පුළුවන්. නැව ගිලෙන්නේ. මේ කියන්නේ බුදුන් වැඳ වැඳ පව් කරපන් කියලාද? අතීතයේ ආරම්භයමෙන් කිවි. අද මේ ධර්මය අහලා ජීවිතේ වෙනස් කරගන්න කෙනාට මෙතෙක් කාලයක් කරපු පව් ඒ දහම් තේජස ඉදිරියේ ඔහුට අදාළ නැහැ. පින්වත්නි, හොඳට කෙනෙක් හිතක් වඩනවා නම් මේ ලෝකේ සත්වයා පව් කරන්නේ පව් කරනකොට ඔහුගේ සිත තුල පිහිටන් නැති කාරණා හතරක් තියෙනවා. ඒ තමයි පව් කරන වෙලාවේ මෛත්‍රිය පිහිටන්නේ, මුදිතාව පිහිටන්නේ, කරුණාව පිහිටන්නේ, උපේක්ෂාව පිහිටන්නේ. පව් කරනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒ බඹ විහරණ හිතක පිහිටන්නේ පව් කරද්දී, අකුසල් කරද්දී. ඒ නිසා ඒ හිත්වලට කියනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පටු වුණා කියලා. මේ ලෝකේ සියලු සත්වයෝ පව් කරන්නේ පටු හිතකින්. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මෛත්‍රිය වඩනකොට හිත පුළුල් වෙනවා, අප්‍රමාණව හිත පැතිරෙනවා. මුදිතාව වඩනකොට අප්‍රමාණව හිත පළල් වෙනවා. කරුණාව වඩනකොට, උපේක්ෂාව වඩනකොට. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බඹ විහරණ කෙනෙක් වැඩුවොත් එහෙම පටු හිතකින් කරපු කර්ම
ඒ අප්‍රමාණ හිතේ විපාක දෙන්න. ඔන්න කර්ම විපාක නොදෙන තව ක්‍රමයක්. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.